මේ කතාවපට වාර්තාවුනේ රත්නපුර දිස්ත්‍රික්කයේදී ආබාධිත යාචකයෙකුට සර්පයෙකු දැක සිදු වූ දෙයක් ගැන කතාවක් අපට මෙලෙස වාර්තා වුණා. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. ඔහු බොහෝ කාලයක් එම ප්‍රදේශයේ සිගමනේ යෙදෙන්නේක්. ඔහු කාගේ කවුදයි කවුරුත් සොයා නොබැලූ අතර ඔහුට හැකි පමණින් ජනතාවද උදව් කළා. ඔහු කාලයකට පෙර සේවය කළේ සාමාන්‍ය කම්කරුවෙකු ලෙසයි. ඔහුත් සමග වැඩ කළ මිතුරෙක් මේ වන විට යාන වාහන පවා තිබෙන දුටු ඔහු මෙතරම් ඉක්මනින් දියුණු වූයේ කෙසේදයි ඇසුවේ නිකමටමෙනි. එහිදී ඔහු පවසා ඇත්තේ වැඩිය මහන්සි නොවි මුදල් උපයාගත හැකි ක්‍රමයක් පිළිබඳවයි. තමන් ව නොදන්නා පළාතකට ගොස් සිඟා කෑමෙන් කම්කරු වැටුපට වඩා හොඳ මුදලක් සොයාගත හැකි බවත් කෑම බීම පවා නොමිලේ පිනට ලැබෙන බවද ඔහු පැවසුවා. ඒ අනුව ඔහු යාචකයෙකු ලෙස සිය වැඩ කටයුතු ආරම්භ කළ අතර මිතුරා පැවසූ පරිදි අතට හොඳ මුදලක් හා කුසට හොඳ කෑම බීම ලැබීමෙන් ඔහු සිය මිතුරාට පින් දෙමින් යාචක රැකියාව සිදු කරගෙන ගියා. මෙසේ මාස කිහිපයක් යද්දී ඔහුගේ ගමේ මිනිසුන් පුදුමයට පත් කරමින් ඔහු හොඳ නිවසක් ඉදි කළා. ඔහු මේ ගැන ගමේ පිරිසට පැවසුවේ තමන් පිට ප්‍රදේශයක ව්‍යාපාරයක් අරඹා ඇති බවයි. ඔහු සිය යාචක ජීවිතය ගත කළේ ගමට නුදුරින් පිහිටි නගරයක කාමරයක් කුලියටගෙන රාත්‍රී කාලයේ මත් වතුරින් හොඳින් සප්පායම් වී විනෝදයෙන් සිය ජීවිතය ගත කරමිනි. පසුදා උදේම අවදිවන ඔහු යාචකයෙකු ලෙස සැරසී කකුල් පන්නැත්තෙකු මෙන් කිහිලිකරුවකින් සුපුරුදු නගරයට පැමිණ සිය යාචක රැකියාව කරගෙන ගියා. ඔහු නතරව සිටි කාමර හිමිකරුටද මොහු ගැටලුවක් නොවුණා. ඒ වෙලාවටත් කලින් කාමර කුලී ගෙවන නිසායි. දිනක් ඔහුගේ ගමේ තරුණයෙක් මිතුරෙකු මුණ ගැසීමට එම නගරයට පැමිණ ඇති අතර සිඟා කමින් සිටින්නේ තමන්ගේ ගමේ සුකොකබෝගී ජීවිතයක් ගත කරන පුද්ගලයා බව දැනගෙන මිනිසුන් රවටා මුදල් ලබා ගන්නා ඔහුට පාඩමක් ඉගැන්වීමට ඉටා ගත්තා. සිය මිතුරාට මේ ගැන පැවසූ ඔහු සෙල්ලම් බඩු කඩේකට ගොස් රබර් සර්පයෙකු මිලදීගෙන යාචක පුද්ගලයා ළඟට ගොස් එය ඇඟට දැමුවේ සර්පයෙක් යැයි හයියෙන් කෑගසමින්. සිය යාචක ජීවිතය අමතකව දෙවියන් පමණක් මතක් කරගනිමින් ඔහු එම ස්ථානයෙන් පැන ගොස් ඇත්තේ විදුලි වේගයෙන්. තමන් වෙතට දමා ඇත්තේ රබර් සර්පයෙකු බව නොදත් ඔහු සර්පයෙකු යැයි පැවසුවේ තමන්ගේම ගමේ තරුණයෙකු බව දැනගත්තේ ගමේ නිවසට ගිය විටයි. ඒ වන විටත් ඔහුට ගමේ විසීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබුණා. තමන් සිගමනේ යෙදුණු නගරයටත් තම උපන් ගමටත් ආයුබෝවන් කියා තම අඹ දරුවන් රැගෙන වෙනත් ගමකට ගියේ සුපුරුදු කම්කරු රැකියාව මතක් කරගනිමින්.